මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට. නිරෝගී පැහැපත් බව පිළිබඳ නිරන්තරයෙන්ම කතා කරනවා. ඉතින් කාන්තාවන් විදිහට අපි විශේෂයෙන්ම දැන් අපේ මේ සම පිළිබඳ සමේ තියෙන පැහැපත් බව පිළිබඳ ආසියානු කාන්තාවන් විදිහට කොහොමද අපේ මේ තියෙන පැහැය උපමට්ටම් කරගන්න ඕනේ කියන කාරණාව ගැන බොහෝ අවබෝධයක් ඔබට ලැබිලා තියෙනවා. ඒ හරහා බොහෝ දැනුමක් හොයාගෙන ගිහිල්ලා ඔබ මේ පිළිබඳ බොහෝ සෙයින් දැනුවත් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා අදත් අධ්‍යක්ෂීම් සමගින්ම කතා බහ ආරම්භ කරන්නට සූදානම් වෙනවා. ඉතින් එකතු වෙලා ඉන්නවා නිරෝගී පැහැපත් බව ගෙනෙන Live Herbs නිෂ්පාදන පෙළ පිළිබඳ කතා බහ කරන්න සුපුරුදු පරිදි ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනිය අපිත් එක්ක එකතු වෙනවා ජැකි අපොන්සු අයිබන් කියලා පිළිගන්නවා. හොඳයි. ඒ වගේම තමයි සර්ණවාහිනී නාලිකාවත් එක්ක එකතු වෙලා හිටපු ඇය පිළිබඳ ඔබ හොඳාකාරයෙන්ම දන්නවා. මටත් වඩා හොඳින් මාගේ කටයුත්ත මෙහෙයපු ඇය එකතු වෙලා ඉන්නවා. ඒ තමයි අශානි ලියනගේ. අයිබුවන් සුබදාසන. හොඳයි. ඉතින් විදේශගත වෙලා ඉඳලා ඇවිල්ලා ලංකාවට මේ පිළිබඳ කතා බහ කරන්න සූදානම් වෙනවා. ඒ වගේම තමයි චකිත් මං හිතන්නේ විදේශ සංචාරයකට පස්සේ තමයි වැඩසටහනත් එක්ක එකතු වුණේ. හොඳයි. ඉතින් අපි කාලෙකින් දැන් අශානිය මුණ ගැහෙන්නේ ජැකීටනේ. අපි ඒ පිළිබඳ කතා කරලම විස්තර පටන් ගමු නේද? මාස මම හිතන්නේ ගණනාවකට පස්සේ අටකට විතර පස්සේ. ඉතින් අවුරුද්දක් කිට්ටු වෙනවා. ඉතින් බොහොම සන්තෝසයි Live Herbs ගැන කතා කරන්න ආපු එක ගැන. මොකද මං ඇයව අඳුරන කාලේ ඉඳලා ඇය ඇලෝ ජෙල් එකට ගොඩක් ප්‍රිය කරපු කෙනෙක්. ඒක හොඳටම මම දන්නවා. මගෙන් අහහා වද දිදි ප්‍රොඩක්ට් එක ගැන අහපු කෙනෙක්. ඊට පස්සේ හොඳට හොයලා බලලා අපේ ප්‍රොඩක්ට් එක තෝරගෙන භාවිතා කරපු එක ගැන මට ඉතින් ආඩම්බරයක් තියෙනවා. ඒ වගේම අශානිත් එන්නේ කාලයක් විදේශගත වෙලා ඉඳලා මං හිතන්නේ. නෝ මාස 8කට පස්සේ. හොඳයි. ජැකි අපි වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න සූදානම්. දැන් හැමදාමත් වගේ ජැකිට ගොඩාක් ප්‍රශ්න ගැටලු යොමු වෙනවා මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි Live Herbs නිෂ්පාදන පිළිබඳ කතා කරනකොට දැන් අශානි එකතු වෙලා ඉන්න නිසා අශානිගේ මේ Live Herbs නිෂ්පාදනයේ තියෙන සම්බන්ධතාවය ගැන අපි චුට්ටක් කතා කරලම වැඩසටහන පටන් ගමු. ඔව් මං හිතන්නේ ඇයගේ වචන වලින් ඇහුවොත් තමයි ඒක හොඳ. මොකද ඇය තෝරගත්තේ කියලා Live Herbs. මම කියන්නේ නැහැ මම ඉස්සෙල්ලා කිව්වා වගේ හරියට වද දීපු කෙනෙක්. ඒ වගේ මම ආසයි කවුරු හරි හොඳටම Live Herbs ගැන ප්‍රශ්න කර කර ඇත්තටම මේක හොඳයිද, මේකේ මොනවාද තියෙන අමුද්‍රව්‍ය, ඒ වලින් මොනවාද වෙන්නේ, ප්‍රතිඵල එන්න කොච්චර කල් යනවද, ඒ වගේ හැම දෙයක්ම කොච්චර මාව ප්‍රශ්න කරපු කෙනෙක් වුණත් ප්‍රොඩක්ට්ස් ගොඩාක් අත්හදාවල් ඒ කියන්නේ හොයලා බලලා ඊට පස්සේ මේ Live Herbs තෝරගෙන ඇය භාවිතා කරා. ගොඩක් කල් භාවිතා කරන්න අරගෙන ඉතින් ඇයගෙන් අහම ඇය මොනා මොනාද කැමති. ඔව් ඒක තමයි මම දැන් ඊළඟට අහන්න ගියේ ආශානි. දැන් කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඔබ මේ නිෂ්පාදන පෙළක් එක්ක එකවරම කතා බහ කරනවා කොහොමද මෙහෙම කතා කරන්නේ ආශානි, කොයි වගේ විදියටද මේ නිෂ්පාදන භාවිතා කරේ කියලා. ඒ වගේම තමයි ඔබ මේ නිෂ්පාදනය භාවිතා කරනවා කියලා Live Herbs ටීම් එක, එහෙම නැත්නම් ආයිෆාම ටීම් එක දැනගත්තේ කොහොමද කියලාත් මම දැනගන්නට කැමතියි. අපි මේ පිළිබඳ කතා කරමු. ඔබ විදේශගත වෙලා ඉන්නකොටත් නිෂ්පාදනය භාවිතා කරාද? කොහොමද මේ දේ හුවමාරුවේ? හරි, මුලින්ම පටන් ගන්න නිෂ්පාදනය ගැන කොහොමද දැනගන්නේ කියලා. ඔයා වගේම නිවේදිකාවක් ඉදිරියට ලක්ෂ්‍ය වෙන කෙනෙක් කාලේ ඉතින් නිෂ්පාදන මුහුමයක් මම සිදු කරන්නට ලැබුණා. ඒ අතරිනුත් මම හැමදාමත් මර ස්වභාවික දේවල් වලට කැමති කෙනෙක්. ඉතින් ස්වභාවික නිෂ්පාදනයක් ඔයෝ ඉන්නකොට මේ ජැකී නිරන්තරයෙන්ම ඇවිල්ලා මේ මැදිරියේදී සඳහන් කරනවා බ්ලීචින් ආසාදන ගැන. එතකොට මට වැඩි දැනුමක් තිබුණා හැම මේ දේවල් පිළිබඳව. මොකද බ්ලීචින් ආසාදන පිළිබඳව බොහෝ දෙනෙක් නොදැනුවත්ුණු කාලයක මුලින්ම ඇය තමයි බ්ලීචින් ආසාදනයන් පිළිබඳව මාධ්‍ය හරහා කතා කරේ. බොහෝ දෙනෙක් ජැකී බය කරනවා දන්නේ මේ දේවල් ගැන කියලා. නමුත් පහු කාලීනව බොහෝ දෙනෙක් දැනගන්න ලැබුණා මේ නිෂ්පාදන හරහා ඇත්තටම බොහෝ නිෂ්පාදනයන් හරහා මෙවැනි බ්ලීචින් ආසාදන ඇති වෙන්න අවස්ථාවක් තිබෙනවා කියලා. එතකොට Live Herbs ඇත්තටම බොහෝ දෙනෙක් වැඩිපුරම මගේ තනිය චැකී වළඳගත්තේ මේ ආසාදිත සමට හොඳ ප්‍රතිකාරයක් විදියට. නමුත් පහු කාලීනව බොහෝ දෙනෙක් ඇවිල්ලා මේ නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරනකොට මම අත්දැකීමෙන්ම දැකලා තිබෙනවා මේ මැදිරියට ඇවිල්ලා බ්ලීචින් ආසාදන තිබුණු අය හොඳ වෙලක් කොහොමද දේවල් පිළිබඳව කතා බහ කරන්නේ. ඒ වගේම තමයි දැන් ඉෂාර ගත්තොත් එහෙම අය වෙනම කෙනෙක් ඇයට තිබුණෙත් මේ සම වියලීමට ලක් වෙනවා. මේ සඳහා සුදුසු නිෂ්පාදනයක් ඇගේ පැහැපත් බව තවත් වැඩි කරගන්න නිෂ්පාදනයක් වෙනකොට අයත් තෝරගත්ත Live Herbs නිෂ්පාදනය. ඉතින් එතකොට මම දැක්කා බ්ලීචින් ආසාදන සඳහා විතරක් නෙමෙයි මේ දේවල් සම වියලීමට ලක් වෙනකොට, එමත් නැත්නම් සමේ විවිධාකාරෝ ගැටලු සම රැලි වැටි මේ දේවල් වෙනකොට Live Herbs නිෂ්පාදනය මේ සඳහා හොඳ ප්‍රතිකාරයක් කියලා. ඉතින් ඇත්තටම මම ගොඩාක් වෙලාවට ජැකීට මතක දන්නෙත් නැහැ. දැන් මේකප් වර්ග පිළිබඳවත් මම ජැකීගෙන් තමයි වැඩි විස්තර අරගෙන තියෙන්නේ. ගොඩාක් වෙලාවට අය විදේශගත වෙන කෙනෙක්. එතකොට
තමයි නිෂ්පාදනයන් ඒ කියන්නේ මේකප් සඳහා අවශ්‍ය වෙන නිෂ්පාදනයන් ජැකීට කියලා ගෙන්නගෙන තියෙනවා. ඉතින් ඒක නිසා මට ලොකු විශ්වාසයක් තිබුණා ජැකී පිළිබඳව. ඉතින් මම ජැකීගෙන් අහුවා දැන් මම මෙහෙම මැදිරියක වල්ලිනුර ජැකී මේ මගේ මූණ පේනවනේ දුවාට ගොඩාක් කලාවට ඩ්‍රයි ස්කින් එකක් එනවා මේ මේකප් භාවිතා කරනකොට ඇයි ඔයා ඔච්චර ලස්සනට ඉන්නේ කොහොමද හැමදාමත්ම මටත් නිෂ්පාදනයක් හඳුන්වා දෙන්න කියලා. ඉතින් එතකොට ජැකී කිව්වා ඉතින් ඔයා නයිව් හබ්ස් වල ඇලෝ ජෙල් එක පාවිච්චි කරලා බලන්න හැබැයි මම බල කරන්නේ නැහැ ඔයාට. ඔයා පාවිච්චි කළා ඔයාට ප්‍රතිඵල තියෙනවා නම් ඔයා භාවිතා කරන්න කියලා. ඉතින් ඇගේ උපදෙස් ලැබුණේ වගේම තමයි ඉෂාරාම කාලයක් තිස්සේ හොඳට මාස්ටර් කරපු කෙනෙක් බවට පත් වුණා මගේ හොඳ මිතුරියක්. ඉතින් ඉෂාරත් මාත් එක්ක විවිධ වැඩසටහන් වලට විශේෂයෙන් මට මතකයි නුවර මම වැඩසටහනක් කරන්න යනකොට එයා මේකප් රිමූව් කරන්න පාවිච්චි කරන්නේ නයිව් හබ්ස් නිෂ්පාදනය. දැන් මේකප් එකට කලින් ගොඩාක් වෙලාවට අපි බයයි ක්‍රීම් එකක් කාලේප කරන්න. නමුත් අය ඇලෝ ජෙල් පාවිච්චි කරනවා, ඩේ ක්‍රීම් එක පාවිච්චි කරනවා, මේකප් එකෙදිත් ඇයි කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට මං හිතුවා එහෙනම් මට සුදුසුම නිෂ්පාදනය මේ නිෂ්පාදනය. ඉතින් ඇය ආයුර්වේද ශිෂ්‍යාවක්. එතකොට ඇය ඇවිල්ලා අන්තර්ගතය පිළිබඳව මට මන් දන්නේ මට අන්තර්ගතය පිළිබඳව තවමත් ඒ තරම් හැකියාවක් නැහැ කියන්නට. අද වෙනකොට ඇය ආයුර්වේද වෛද්‍යවරිය. ඉතින් ඇය අන්තර්ගතය පිළිබඳව කියනවා. එතකොට ජැකී ඇවිල්ලා මේ ලැබුණු ප්‍රතිඵල එතකොට ඒ දේවල් සඳහන් කරනකොට මං හිතුවා මේ නිෂ්පාදනය මම ලබා ගන්න ඕනේ කියලා. ඉතින් අවුරුදු 6ක් විතර නිෂ්පාදනය දැනගත්තා. නමුත් අවුරුදු 3 හමාරක විතර කාලයක ඉඳන් තමයි මම නිෂ්පාදනය භාවිතා කරන්නේ. විදේශ උනත් තවමත් අද වෙනකම් මේ නිෂ්පාදනය හැකියාවක් ලැබෙන හැම අවස්ථාවකදීම ගෙන්න ගන්නවා. ඉතින් අර ඇහුවනේ අයිෆාම් ආයතනය කොහොමද දැනගත්තේ කියලා. දැන් ඇලෝජල් ගොඩක් වෙලාවට වෙළඳසල් වලින් ලබා ගන්න හැකියාවක් නැහැ. මම විශේෂයෙන් වයිෆාම ආයතනයේ දර්ශකකට කෝල් කළා. මම කියනවා දර්ශකයා වැඩක් නැහැ. ඔයාගේ මේ නිෂ්පාදනය මට ලබා ගන්න තැනක් නැහැ. එතකොට ඇත්තටම දර්ශකකට පින් සිද්ධ වෙනවා. මට මේ මේ නිවේදිකාවක් කටයුතු කරන කාලේ පුරාවට ඇලෝජල් මට නොලැබෙන එක يعني ලබා ගන්න හැකියාවක් නොලැබුණු හැම අවස්ථාවකදීම ජැකී දැකලා ඇති. චැම්පියන්ක්ගේ මාර්ගේ මට ගෙනත් දෙනවා ඉතින් නිෂ්පාදනය. ඒ විදිහට තමයි දර්ශකයා දැනගත්තේ මම නයිව් හබ්ස් නිෂ්පාදනය පාවිච්චි කරනවා කියලා. හොඳයි. ඉතින් ඊටම දීර්ඝ වශයෙන් දැන් ඔබට ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙන්නේ නැති මොකද හැමෝම බලන් ඉන්න අශානි කොහොමද මේ ගැන කතා කරන්නේ, අශානිගේ අත්දැකීම් මොනවාද කියලා. ඉතින් ජැකී ඒ වගේම තමයි දැන් මේ නිෂ්පාදනය පළමුවෙන්ම ඔබ තමයි මේ භාවිතා කරලා බලන්නේ. හැබැයි මේ වෙනකොට රට පුරාම ඉන්නවා වයිට්නින් ආසාදනය, මතද බ්ලීචින් ආසාදන නිසා අසරණ වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. එදා ඔබ මේ නිෂ්පාදනය භාවිතා කරනකොට ඔබ හිතුවද මේ ඔබ භාවිතා කරන්නේ මේ තරම් සුවදායි පෝෂදායි නිෂ්පාදනයක් කියලා? ඇත්තටම මේක වෙන්දපලට එන්න ඉස්සල්ලානේ මට ලැබෙන්නේ. එතකොට නමක්වත් තිබුණ නැහැ. පොඩි පොඩි භාජන වල දාලා දුන්නේ පොඩි ඇසුරුම් වල. ඉතින් ඒක මම භාවිතා කරලා මාස 6ක් විතර භාවිතා කරලා බැලුවා. හොඳ ප්‍රතිඵල තිබුණා. ඇත්තටම ප්‍රොඩක්ට් එකෙන් කිව්ව නැති ප්‍රතිඵල මට දැනගන්න මට අත්හදා බලලා තේරුම් ගන්න පුළුවන් වුණා. මොකද දැන් නයිබ්‍රෝස් එක ගත්තම නයිබ්‍රෝස් එක කොහෙවත් සඳහන් කරලා නැහැ මේ තෙල් මර්ධනය කළා එහෙම නැත්නම් ඕපන් පෝස් අපි කියන්නේ ඇරිච්ච සිදුරු තියනවා කියලා මූනේ රෝම කූප සිදුරු ඒවා වැහිලා කියන්නේ යම්තාක් දුරකට 75%ක් විතර වැහිලා තෙල් මර්ධනය කළා මට කොම්බිනේෂන් හමක් මිශ්‍ර හමක් ලබා දුන්නා. ඉතින් ඒක කොහෙවත් නයිබ්‍රෝස් එකේ සඳහන් කළා නැහැ. නමුත් ඒ වගේ දේවල් අපි මේ අඳුනාගත්තා. ඉතින් ඒ වගේම තමයි නයිව් හර්බ්ස් බ්‍රෑන්ඩ් එක ගත්තම ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල්, ඩේ ලෝෂන්, නයිට් ක්‍රීම් ඒ ඔක්කොම කිසිම දෙයක වයිට්නින්ග්වත් කෙමිකල්ස් රසායනික ද්‍රව්‍ය කිසිම දෙයක් සඳහන් කරලා නැති නිසා බය නැතුව සාම්පල් ටික මම භාවිතා කරන්න ගත්තා. ඉතින් භාවිතා කරලා ප්‍රතිඵල හොඳ වුණා හින්දා තමයි මම කතා කරන්න ඒකට එකඟ වුණේ, කැමති වුණේ. ඉතින් ඊට පස්සේ තමයි කතා කරන්න ගත්තේ. කතා කරනකොට තමයි මේ බ්ලීචින් ආසාදන වලටත් තියෙන එකම විසඳුමක් තියෙන්නේ නයිව් හර්බ්ස් තුලමයි කියලා අපි හඳුන්වලා දුන්නේ. ඒකත් ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් පමණයි. නමුත් මට කිසිම බ්ලීචින් ආසාදනයක් තිබුණ නැහැ. මමත් භාවිතා කරේ ඇලෝ ෆේස් වාෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස්. අදටත් ඒව තමයි භාවිතා කරන්නේ. නමුත් සමහර වෙලාවට පොඩ්ඩක් හම දුර්වර්ණ වුණොත් අවුවට ගිහිල්ලා පොඩ්ඩක් හරි වෙනස් වුණොත් නයිෆ් ෆෑනස් එකට මාරු වෙනවා මාස 2-3ක්. නැවත මම නයිබ්‍රෝස් එකට හැරෙනවා. ඒ වගේම ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් ඉඳලා හිටලා භාවිතා කරනවා. නමුත් ඇලෝ ජෙල් එක තමයි මගේ ප්‍රියතම දේ. හොඳයි. ඉතින් අශානිත් එක කතා බහ කරමින් ඉන්නකොට මම හිතන්නේ අශානිගේ සුන්දර ඡායාරූපයකුත් ලැබිලා තියෙනවා. මේ අපිට ඒ ඡායාරූපයක් දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් හැමදාමත් වගේ අශානි මේ නිෂ්පාදනය පිළිබඳ නයිව් හර්බ්ස් නිෂ්පාදනය පිළිබඳ කතා බහ කරපු කෙනෙක්, يعني නිවේදිකාවක් විදිහට මේ පිළිබඳ කතා බහ කරපු කෙනෙක්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් නිවේදිකාවක් විදිහට වගේම ඕනෑම මේ ශාස්ත්‍රීය කාර්යබහුල වෙනකොට අපේ මේ කාර්යබහුල ජීවිතේට මොකක් හරි නිෂ්පාදනයක් අපි ලං කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට කතා කරනකොට අශානි
පළමුයෙන්ම කොහොමද දැන් ඔබ මේ නිෂ්පාදනය තෝරගන්නේ මේ නිෂ්පාදනය ඔබට සුදුසුයි කියලා ඔබට වැටහෙන්නේ කොහොමද දැන් ගොඩක් වෙලාවට ජැකීගෙන් තමයි උපදෙස් ලබා ගත්ත නිෂ්පාදනය තෝරා ගන්නකොට මේ නිෂ්පාදනය සුදුසුයිද කියන කාරණය පිළිබඳව ඒ වගේම තමයි දැන් මම දැකලා තිබෙනවා ඉෂාරාට තිබෙන්නේ මගේ සමගෙම සාමාන්‍ය සමක් අයර තිබෙනවා එතකොට මං හිතුවා ආ මේ නිෂ්පාදනය මට අනිවාර්යෙන්ම සුදුසු වෙනවා මට ලබා ගන්න හොඳයි කියලා ඉතින් ඒ අනුව තමයි මම තෝරා ගත්තේ මොකද අයත් මගේ ශාස්ත්‍රීයම නිවේදිකාවක් විදිහට කටයුතු කරා එතකොට අයත් සඳහන් කරා මේ මේකප් පාවිච්චි කරන්න කලින් ඇලෝ ෆේස් වොෂ් එක මේ ඇලෝ ජෙල් එක යූස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේකප් දැම්මට පස්සේ ඇලෝ ෆේස් වොෂ් එකෙන් හොදන්න. එතකොට ඔයාලට හරියනවා නංගි කියලා මට අය සඳහන් කරා. ඒ වගේම තමයි ජැකීගෙන් උපදෙස් ලැබුණා මට නිරන්තරයෙන්ම මේ දේවල් පාවිච්චි කරනකොට. ඉතින් ඒ විදිහට තමයි මම මුලින්ම මගේ වෘත්තියට ගැළපෙන විදිහට සහ සාමාන්‍ය ජීවිතේදී මම ගත කරනකොට මේකප් පාවිච්චි කරන්න යන ජැකී අපි කවුරු. එතකොට ඒ සාමාන්‍ය ජීවිතේටත් හැඩගැස්සෙන නීවරදි නිෂ්පාදනය නයිව් හර්බ්ස් සරහා මට ලැබුණා. ඒක නිසා දිගින් දිගටම අවුරුදු තුනම කාලින්ද නද වෙනකම්ම නයිව් හර්බ්ස් නිෂ්පාදනය නිරන්තරයෙන්ම මගේ ජීවිතයට මල්ලං කරගෙන තියෙනවා. මොකද හොඳ දේවල් අපි නිරන්තරයෙන්ම අපේ ජීවිතයට ලං කරගන්න නිසා. එතකොට මම තව ප්‍රශ්නයක් අහනවා ශානි. දැන් මේ පින්තූරය බලනකොට මේ පින්තූරය පෙන්වන කාලේ හිමන්ත මේ පින්තූරය ඔබට අදාළ වන කාල පරාසය තුල ඔබ මේ නිෂ්පාදනත් එක්ක එකතු වෙලා හිටියද? ඔව් මම ගිය අවුරුද්දේ ජූනි මාසයේදී විවාහ ගිවිස ගත්තා. මේ මගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූපයක් තියෙන්නේ. ඇත්තටම එතකොටත් මම නයිව් හබ්ස් නිෂ්පාදනයත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ කාලේ පුරාවට විශේෂයෙන්ම සඳහන් කරන එන්ගේජ්මන්ට් එකේදී මම මගේ මුහුණේ කිසිම අවපහැගැන්වීමක් ඒ වගේම තමයි අර බිබිලිස භාවයක් මේ කිසිම දෙයක් ඇවිල්ලා තිබුණේ නැහැ. මම හිතන්නේ ගොඩක් කලාවට එඩිට් කරපු නැති පික්චර්ස් වුණත් ගොඩක් දෙනෙකුට ඒ පිළිබඳව දැක බලා ගන්න හැකියාවක් තිබුණා. ඉතින් ඒ කාලේ පුරාවටමත් නයිව් හබ්ස් එක එකතු වෙලා හිටිය නිසා මට හැකියාවක් ලැබුණා සුන්දර මනාලියක් බවට පත් වෙන්න. හොඳයි. ඉතින් සුන්දර මනාලියන් බවට පත් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න බොහෝ දෙනෙක්ට හොඳ පණිවිඩයක් වේවි. මොකද මනාලියක් වෙන්න ගිහාම සමහර වෙලාවට අවුරුද්දක හමාරක කාලයක ඉඳන් ලස්සන වෙන්න සුන්දර වෙන්න හීන දකින්න. ඉතින් එතකොට මේ වගේ නිෂ්පාදන සමගින් ඔබට එකතු වෙලා චකී මහත්මියගෙන් පවා ඔබට දැන කියා ගන්නට පුළුවනි කොයි ආකාරයෙන්ද මේ නිෂ්පාදන පෙළත් එක්ක එකතු වෙන්න ඕනේ කියලා. දුරකථන අංක මතක් කරන්නම් 0777-01-37-95 ඒ වගේම 0777-01-37-97 කියන දුරකථන අංකයට කතා කරන්න ආයිෆා මැනේට්‍රම් පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිණයට ඔබට ලියන්නට හැකියාව තියෙනවා. ජැකි ඒ වගේම දැනගන්න කැමති දැන් සාමාන්‍යයෙන් විදේශ රටකින් එන ආලේපන භාවිතා කරන්නට බොහෝ දෙනා පෙළඹෙනවා. මේවා හොඳ ඇති අපේ සමට ගැළපෙනවා ඇති සහ අභ්‍යන්තරයට පවා ඔන්නේම භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්න. ඉතින් මම දැනගන්න කැමති මේ දේවල් වලට වඩා එහෙම නැත්නම් විදේශ රටකින් එන අභ්‍යන්තර පෝෂණයකට යනවට වඩා නයිව් හර්බ්ස් පෙළේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. ඔව් ඇත්තටම අපි දැන් අපේ නයිව් හර්බ්ස් වල නයිව් රෝස් නයිව් ෆෑනස් ගත්තම ඉන්දියාවේ තමයි අපි ගිහලා ෆැක්ටරි විසිට් සොත් කරා. එහෙදි තමයි ඒක මැනුෆැක්චර් කර ඒක හැදුවේ. නමුත් දැන් අපේ පල්ලේ කැලේ අපිට අවස්ථාව ලැබුණා මේ පහුගිය මාසේ ගිහිල්ලා ඒ අපේ ඇස් දෙකෙන්ම දැක ගන්න මේ අදී තාක්ෂණය යටතේ හැදෙන සොෆ්ට් ජෙලටින් කැප්සියුල් ජාති දෙකම සහ ආයුෆම ආයතනයේ හැදෙන අනිත් කැප්සියුල් සියල්ලක්ම අපිට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම වෙනස තියෙන්නේ දැන් විදේශ රටකින් කිව්වම අපි ඉස්සර අපිට ලැබෙන ෂැම්පු එකක් හරි ක්‍රීම් එකක් හරි මොනවා හරි පිට රටින් හම්බුනොත් ඒක ගැලපුණාද නැද්ද ඒක කාටවත් දෙන්නේ නැහැ ඒක භාවිතා කරනවා. ඒක තමයි අපි කරන ලොකුම මෝඩ වැඩේ. හේතුව අපේ හැමත අපේ හිසකෙස් වලට ගැලපෙන්නේ නැති වුණත් අපි ඒක විදේශ රටකින් දුන්නම අපි ඒක භාවිතා කරනවා. ඉතින් ඒක එහෙම කරන්න අරකයි. අනිත් දේ තමයි මතක තියාගන්න දැන් පිට රටකින් එනවා කියලා දැන් සංවර්ධිත රටක් ගමුකෝ. සංවර්ධිත රටකින් එනකොම හැම දෙෙම හොඳයි කියලා දෙයක් නැහැ. හොඳ දේවලුත් තියෙනවා. නමුත් අපිට නරක දේවලුත් එහෙන් ලැබෙනවා. දැන් හයිඩ්‍රොකිනෝන් යුරෝපයේ ඇමරිකාවේ තහනම් කරපු අමුද්‍රව්‍යයක්. හයිඩ්‍රොකිනෝන් රසායනික ද්‍රව්‍යයක් ඇඟට අහිතකර දෙයක්. එතකොට ඒක එහෙ තහනම් කරාම ඒක ලංකාවට දැන් මේ ආසියාතික රටවල් වලට ආවම ඒක ආසාවෙන් වැළඳගෙන වයිට්නින් ක්‍රීම්ස් වලට ඒක දාලා තියෙනවා. රසදිය නම් කොහොමටවත් හැමට සුදුසු නැති දෙයක්. ඒක තහනම් කරපු දෙයක් මුළු ලෝකෙම. නමුත් ඒකත් ලංකාවේ විතරක් නෙමෙයි මේ ආසියාතික රටවල් වල ක්‍රීම් වලට දාලා මේ සුදු වෙන්න මෙලනින් පුච්ච සුදු කරන්න හදනවා. ඒ වගේම තමයි අධික ලෙස කෝජික් ඇසිඩ්. ඉතින් දැන් මේ වගේ දේවල් අඩංගු නැති නිසා බය නැතුව අපිට අපේ නයිව් හර්බ්ස් භාවිතා කරන්න පුළුවන්. අපිට බය නැතුව කතා කරන්න පුළුවන් හිතට එකඟව. ඉතින් කැප්සියුල් එකත් ඒ වගේ. දැන් මම හිතන්නේ අශානීට තව විශ්වාසය දියුණු කරගන්න එහෙම නැත්නම් වැඩි දියුණු කරගන්න විශ්වාසය තහවුරු කරගන්න උමනා වෙච්ච දෙයක්. ඒ කියන්නේ ලැබිච්ච දෙයක් තමයි අපේ සහතික. දැන් සහතික ගත්තම BDIH කියන සහතික ජර්මනියෙන් ලැබිච්ච සහතිකක්. මොනම ප්‍රොඩක්ට් එකකටවත් ලංකාවේ වෙන ලැබිලා නැහැ ඒ සහතිකේ. ඒ වගේම තමයි අපි සහතික 10ක් 15ක් පෙන්නුවේ නැහැ.
අවශ්‍යම සාධක ටික තමයි අපි කතා කරන්නේ WHO කියන World Health Organization සාහතිකේ, TGA කියන්නේ ඔස්ට්‍රේලියාවේ තලිවි කරන්න සුදුසුයි කියන සාහතිකේ, නැතුව ඔස්ට්‍රේලියාවේ හැදෙන්නම ඕනේ නැහැ කැප්සියුල් එක TGA සාහතිකේ ලැබෙන්න. ඒ වගේම තමයි ISO කියන සාහතිකේ ගොඩක් කැප්සියුල් වලට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති හේතුව තමයි ඒක තෙරපියුටික් ගණයට අයිති වෙනවා නේ. ඒ කියන්නේ බෙහෙත් අඩංගුණා ඒ ISO කියන සාහතිකේ ලැබෙන්නේ නැහැ. සැබෑ ආහාර අතිරේකයකට විතරයි ලැබෙන්නේ ISO කියන්නේ. ISO කියන්නේ කෑමක් හා සමානයි. ෆුඩ් ඇන් සේෆ්ටි සාහතිකයක්. ඉතින් එවැනි සාහතික තියෙනකොට බය නැතුව උගලන්ට භාවිතා කරන්න පුළුවන් බලන් ඉන්න අයට. දැන් අශානිට චාන්ස් එක ලැබුණා ඒව අතට අරගෙන මේ ඇත්ත සාහතිකද කියලා කියවලා බලන්න. දැන් ප්‍රෝග්‍රෑම් එක යමාව ඉන්ටර්විව් කරන කාලේ දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ඉවරනම අතට අරන් බලන්න චාන්ස් එක ලැබුණා. ඉතින් ඒ හින්දා මම හිතන්නේ ඇයට තවත් අහවුරු වුණා. මේක ඉතාමත්ම හොඳ කැප්සියුල් එකක්, ඉතාමත්ම හොඳ ප්‍රොඩක්ට් රේන්ජ් එකක් ඒ වගේ කියලා. ඉතින් ඒ හින්දා මේ රසායනික ද්‍රව්‍යත් නැහැ. අනිත් එක දැනට ලංකාවේ වයිට්නින් ප්‍රොඩක්ට්ස් වලින් ඩැමේජ් එකක් වෙනවා නම් ඒකට තියෙන එකම විසඳුමත් නයිවර්බ්ස් වලමයි තියෙන්නේ. ඉතින් එකම විසඳුම කිව්වම වෙන විසඳුම් නැහැ. ඒක ඉතාමත්ම හොඳ වගකීමකින් මම කියන්නේ. ඒ හින්දා තව තවත් අහවුරු වෙනවා අපි භාවිතා කරන්න ඕනේ මොනාද, ඕන් නැත්තේ මොනාද, හොඳ දේ නරක දේ තෝරා බේරා ගන්න අපිට පුළුවන් වෙනවා. අනිවාර්යයෙන්ම බොහෝ තොරතුරු ඔවුන්ට ලැබෙන නිසාම මං හිතන්නේ ඔවුන්ට ලොකු විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම සඳහන් කරන සම පරීක්ෂා කරගෙන නිෂ්පාදනවලට කොයි ආකාරයෙන්ද යොමු වෙන්න ඕනි කියන කාරණාවන් පිළිබඳ. ඉතින් අශානි එකතු වෙලා ඉන්න නිසා අශානිගෙන් දැනගන්න කැමති. දැන් අශානි කාර්යබහුල චරිතයක් බවට පත් වෙලා හිටියා. දැන් නම් ටිකක් විවේකීව කාලය ගත කරන අය අතරතුර අශානි ඔබේ මේ ෆෙයානස් එකට පහපත් බවට නයිව් හර්බ්ස් ද විසඳුම උනේ. අනිවාර්යයෙන්ම නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළේ ඕනම කෙනෙකුට හැකියාවක් ඇලෝජෙල් එක භාවිතා කරන වගේම ඩේ ක්‍රීම් නයිට් ක්‍රීම් පාවිච්චි කරන්නට, ඒ වගේම තමයි තමන්ගේ සමට ගැලපෙන ආකාරයෙන් මේ නිෂ්පාදනයන් අනිවාර්යයෙන්ම අපි තෝරා ගන්නට. දැන් මගේ සමට ගැලපෙන ඇලෝ ෆේස් වොෂ් එක, ඒක නිසා මම නිරන්තරයෙන්ම ඇලෝ ෆේස් වොෂ් එකත් එක්ක එකතුණා. ඒ වගේම නිසාම අශානි අපි පිළිවෙලට කියමු මොනවාද ඔබ භාවිතා කරන නිෂ්පාදන. මොකද බොහෝ දෙනා බලාගෙන ඉඳි. දැන් අශානි මේ විදිහට වෙලා කතා කරනකොට වසර ගණනාවක් එකතු වෙලා ඉන්නවා කිව්වමත් මොනවාද අශානි පාවිච්චි කරන්නේ, ඒව කොයි ආකාරයෙන්ද ගේ සමට ගැලපෙන, ඒ පිළිබඳව අපි පිළිවෙලටම කියමු මොන මොන නිෂ්පාදන ඔබ භාවිතා කරන්නේ. ඔව්, දැන් කෙනෙකුට අභ්‍යන්තර පෝෂකයක් විදිහට නයිවරෝස් ලබා ගන්නට හැකියාවක් තිබුණා නයි ෆයානස් එක්කම. නමුත් මට මුලින්ම ප්‍රතිඵල ලබා දුන්නේ ඇලෝ ජෙල් එක. මම හිතන්නේ හැම කෙනෙක්ම මේ මැදිරි පවා සාක්ෂි දරાવી ඒකට. මොකද මම ඇලෝ ජෙල් එකත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙලා හිටි කෙනෙක් බවට පත් වුණා. ඉතින් මම භාවිතා කරන්නේ මුලින්ම භාවිතා කරන නිෂ්පාදන ඇලෝ ජෙල් එක අදටත් භාවිතා කරන්නේ. වගේම තමයි දහවල් කාලෙදි මතතම උදේ කාලෙදි මම එළියට යනවා නම් මම දැනුත් රැකියාවක් කරනවා. රැකියාවට යන කලින් මම නයිව් හර්බ්ස් නිෂ්පාදන පෙළේ ඩේ ක්‍රීම් එක පාවිච්චි කරනවා. ඒ වගේම තමයි රාත්‍රී කාලේදී මම අමතක කරන්නේ නැතුවම පාවිච්චි කරන දේ තමයි නයිට් ක්‍රීම් එක. මොකද මගේ සමට අර වෙහෙසකාරීව දැනුත් රැකියාවක් කරන නිසා වෙහෙසකාරී බව නිවෙන්නටත්, ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මගේ සමට දැන් මම දරුවොත් එක්ක දැන් වැඩ කටයුතු කරන්නේ. එතකොට මගේ දරුවනේ මම රැකියාව කරන්නේ දරුවන් ඉන්න ස්ථානයක. එතකොට මගේ අර තියෙන වෙහෙසකාරී බව නැති කරන්නට සහ අපි දන්නා මූණට අවශ්‍ය නිවැරදි පෝෂණයක් ලබා ගන්නට රාත්‍රී කාලයේදී ලැබෙන නිවාඩු පාඩුවේදී අපි නිවැරදි ආලේපනයක් භාවිතා කරොත් ඒ ආලේපනය හරහා නිසි ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඒක නිසායින්ම අමතක නොකර නයිට් ක්‍රීම් එක භාවිතා කරනවා මේ වන විටත්. නමුත් සමහර වෙලාවට ගෙන්වා ගැනීමේ අපහසුකම් තිබෙනවා. අනිවාර්යෙන් මේ සඳහන් කරන්නට ඕනේ අක්කා මට ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳන් නිෂ්පාදනයන් එවනවා නයිව් හර්බ්ස් නිෂ්පාදනයන්. නමුත් අමතක නොකර ඇලෝ ජෙල් එක නම් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මුහුණට පමණක් නෙමෙයි, මගේ සමහර අවස්ථාවලදී සමවියලීමට බොහෝ වෙලාවට ලක් වෙනවා. හේ කියාට පස්සේ එතකොට ඇලෝ ජෙල් එක නම් අමතක නොකර පාවිච්චි කරන මේ හැම දෙයක්ම භාවිතා කරන්න කලින් මම ඇලෝ ෆේස් වොෂ් එකෙන් හොඳට මුහුණ පිරිසිදු කරලා තමයි නිවැරදි නිෂ්පාදන නිවැරදි විදියට අද වෙනකම් භාවිතා කරන්නේ. හොඳයි, අපිට ඉතාමත් කෙටි වෙලාවක් තියෙන්නේ ජැකි වැඩසටහන නිමා කරන්න. හැබැයි මේ ප්‍රශ්නේ අහන්න ඕන ප්‍රශ්නයක් කියලා හිතුණා. දැන් අශානි නයිව් ෆයානස් අරගෙන නැහැ. ඒ නිසා ඇගේ සුදු නෙවෙයි තියෙන ඇග හරිම පැහැපත්. ඇයට තියෙන්නේ හොඳ පැහැපත් සමක්. ඉතින් මම ඉතමත් ඉක්මනින් දැනගන්න කැමතියි නයිව් හර්බ්ස් වලින් සුදු වෙනවද පැහැපත් වෙනවද? සුදු කියන වචනෙට මං හිතන්නේ අපි කියන්නේ සුදු එක්ක බය කියන වචනෙත් දාන්න ඕනේ. මම හැමදාමත් කියනවා කිසිම විටක සුදු වෙන්නේ නැහැ. නයිව් කියන වචනේ අව්‍යාජ කියන තේරුම. ඉතින් කිසිම විටක සුදු වෙන්නේ නැහැ. පැහැපත්කමක් ඇති වෙන්නේ මම හිතන්නේ ලස්සන පැහැපත්කමක්, නිරෝගිමත් පැහැපත්කමක්. නිරෝගිමත් පැහැපත්කම හොන්න දැක්කම හොඳට දන්නවා. දැන් අශානි මට ලැබිලා තිබෙන්නේ නිරෝගිමත් පැහැපත් බව. අනිවාර්යයෙන් පැහැයක් තියෙනවා අශානිට.
නයිෆ් ෆෑනස් එක දැන් අශානි ගත්තොත් වෙන්නේ තියෙන පැහැ රැකගන්න මේන්ටේන් කරන්න තව දුරට ෂේඩ්ස් දෙකක් විතර පැහැපත් වෙන්න පුළුවන්. නමුත් අර තැම්බිච්ච සුද එන්නේ නැහැ. කීයටවත් වෙන්නේ නැහැ. මොකද ග්ලූටතයන් තියෙනකොට ගොඩක් අය හිතනවා ආ මේ ග්ලූටතයන් හින්දා සුදු වෙයි කියලා. ග්ලූටතයන් එක්ක හරි මාත්‍රාවල් තියෙනවා අනිත් සංඝටක අකයි බෙරි වීජ මොයිල් ඒ වගේ සියලුම සංඝටක එකතු වෙලා තමයි මේ ලස්සන නිරෝගිමත් පැහැපත්කම එන්නේ. හොඳයි, ලස්සන නිරෝගිමත් පැහැපත් බව පිළිබඳ අපි ඉදිරියේදී තවත් විස්තරාත්මක කතා බහ කරන්න සූදානම්. තවත් බොහෝ දෙනා එකතු කරගනිමින් ඔබට පුළුවනි කතා කරන්න 0777-01-037 යන පහ කියන දුරකථන අංකය, එවැගේම 0777-01-037 යන හත කියන දුරකථන අංකයට, එවැගේම අයිෆෝමයන් නියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිණයට ඔබට ලියන්නට පුළුවන්. ඉතින් ස්තුතිවන්ත වෙනවා අශානි ලියනගේ ඔබටත්, ජැකි අපොන්ස් ඔබටත් ආයිබෝන් කියන සමුදෙනවා. ඉතින් නිරෝගී පහපත් බව ගෙනන නයිෆ් හර්බ්ස් පිළිබඳ කතා බහ කරමින් සිටියේ අපි. ආරාධනා කරන ඔබට එකතු වෙලා ඉන්නට කියලා ස්වර්ණවාහිනී අපත් සමග. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට.